මගේ යාළුව හැමෝටම නිරෝගිමත් දිව්‍යයක් මම ප්‍රාර්ථනා කරනවා. අද මම කියලා දෙන්නේ මගේ අම්මා දියවැඩියාව සඳහා පාවිච්චි කරන හොඳ පානයක්. ඇත්තට මේක හදන්නේ කරවිල කොළ වලින්. ලංකාවේ ප්‍රසිද්ධ නැති වුණාට ඉන්දියාවේ මෙන්ම ඇතම් ආසියාතික රටවල් වල මේ කරවිල කොළ තේක හරිම ප්‍රසිද්ධයි. ඇත්තට මේක හදාගන්න හරිම ලේසි. ඇත්තටම දියවැඩියාව කියලා කියන්නේ ආබාධයක්. ඒ කියන්නේ දියවැඩියාව පාලනය කරනවා මිසක් දියවැඩියාව නිට්ටාවට සුව කරන්න බෑ. ඒ නිසා මේ පානය දියවැඩියාව පාලනය කිරීම සඳහා මහඟු උපකාරී වෙනවා. දියවැඩියාව නොතිබ්බත් පිළිකා සෛල නසන මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන පානයක් තමයි මේ කරවිල තේ කොළ පානය. හරිම ලේසි හදන්න. වතුර මිලිලීටර 300ක් දාගන්න. කරවිල කොළ 5ක් දාගන්න. පියනින් වහලා විනාඩි 5ක් පමණ අඩුම අඩු ගින්දරේ වතුර ටික නටවා ගන්න. අද මම මේ ඉදිරිපත් කරපු කරවිල පානයට ඔයා කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. විනාඩි 5කට පස්සේ ලිප නිවා ගන්න. පෙරේණයකින් තම්බාගත් කරවිල කොළ ටික ඉවත් කර ගන්න. මෙන්න මේ විදිහට තමයි කරවිල කොළ තේක පේන්නේ. අපි කොහොමද දන්නවනේ කරවිල කියන්නේ තිත්ත එළවලුවක් කියලා? තිත්ත වුණාට කරවිල කියන්නේ ගොඩාක්ම ගොඩාක් ගුණදායක ආහාරය. විශේෂයෙන් දියවැඩියා රෝගීන්ට කරවිල කන්න අනිවාර්ය කරලා තියෙනවා. කරවිල පානයත් දවසක් කර දවසක් පියවොත් ඔයාගේ දියවැඩියාව පාලනය කිරීමට ගොඩක් උපයෝගී වෙනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් කරන් මං ආයෙත් එන්නම්. සුබ දවසක්. ආයුබෝ වේවා.